මම කිව්වනේ මන්තරවල තියෙන මේ සිංහලෙන් තියෙන අපිට තේරෙන සිංහලෙන් තියෙන කොටසට මං හරි ආසයි කියලා. ඉතින් මේ බලන්නකො මේ කතාව. ඕන් නමෝ සපාගිරි නුවර ලෝ පෞරේ වැසනා නීච කුල බිලි කාම යක්ෂණී සක්වල ගලට පැන නැගී එළ ගව රොඩියන් පිරිවරාගෙන එළ දෙන මරාගෙන ගෙරිසම් අන්දවාගෙන ගජ සමක් පොරවාගෙන දියබරි සමක් අරගෙන මිනිය සමක් පිට පයගසා නීචකුල පර්වතයේ වෙසෙනා යකුන් යක්ෂණියන් පිටසක්වල ගසා අසූහාර දහසක් සූනියන් හිරවැලැක්කුන් තහංචි කළ කුල බිලි විසකුල නීච සූනියන් ඉගිලවර තීන්දු පෝකයා කුලබිලි නම් නීච මරු යක්ෂයා ඉගිලෙවු නීච කුල තීන්දුවයි අදමම කපන්නේ විනකල ඇදුරා කුලශ්‍රී නම් රොඩීකාම යක්ෂණීන්ට බාර ඒ බිලි කැපගණ්ඩ ආපසු බලා වින පෙරලී පලයන් තීන්දු පොහ. ඕම් කාම මිනි රාකල නීච ගිරිකුල දූත හනුමන්තා විනහැර උගුලුවා හිරබන්ධන කැපීමි වෙසමුණි රජ්ජුරුවෝ හැම යකුන් යක්ෂණියන් ගෙන්වා නීචකුල වීදිවලට අරක්ගත් කුලවිජ්ජා මරුබන්ධනයට අසුකරවා සියලු විද්‍යා පාලු කළ ආනුභාවයෙන් කුලබිලි යක්ෂණී විනකල ඇදුරා බිලිගම් විද්‍යාචරණ දිෂ්ටි ආපිෂ්ට හැරී පලයන් තීන්දුයි පොහ. ඕන් නමෝ නීචගිරි පර්වතී ඉන්න ඇලි කුණහිලාගේ ඇලි කැනහිලාගේ දෙපයින් පාගා බොරු කළ විද්‍යාශාස්ත්‍රය තෝ නොදැන හිර කළේ නම් නීචකුල බිලි කාමයිට අදත් තෝබාරයි වින ඉගිලී බිලිගම් පලයන් දේවතාවී බිලිගම් තීන්දුයි. ඕම් මරු නීචකුල නීච බන්ධන ඉඩහැරී ඇලි කැනහිලාගේ ආනුභාවයෙන් තෝ කළ සූනියන් තොටම ආපසු එන්ට එවු සැනින් බල පල කුල දිෂ්ටි තීන්දුයි ඒස්වාහා. ඉවර නෑ, තව තියෙනවා. ඕන් නමෝ රණකම්බිලි දේශේ රණකපාල කම්බිලි බහිරව කින්තර කුලගිරි යක්ෂණී මලමිනී සමක් ඇඳගෙන ගිරි සමක් පොරවාගෙන දියබරි සමක් හිස කර පැළඳගෙන ගජ සමක් කටින් ඩැහැගෙන රෑවූ සත්වය හමාරට වලාකඩේ වැඩ සිටගෙන අනවිඩ ක්‍රේම සූනියන් හිරබන්ධන ක්‍රේම යක්ෂණී අල්ලා කුරුම්බයින් අල්ලා සූර්ය මණ්ඩලයේ විසනා කන්ති රාම දේවතාවාගේ රථචක්‍රයට අසුවුණු ආනුභාවයෙන් විනගිනි ශක්‍රාම් නරබිලි යක්ෂණී බිලිකං සිවකා තීන්දු. ඕං ක්‍රාන්තවීස් දේවරාජා කල්ලු වින කෙලින්චි නීච කුලේ කතන්දරයක් තියෙනවා. ඒක ඉතින් තේරෙන්නේ හැබැයි මේක අන්තිමට තියෙනවා මෙන්න මෙහෙම. කලවින තොපට වැදුනේ හරි හර නාරායනේ විනයගිලි බහුකුල ප්‍රයත යක්ෂණී තීන්දු ගිනිමරණ විනගිනි සුන් කියලා තමයි අවසන් වෙන්නේ. ඉහත මන්ත්‍රයෙන් ගෙරි ඔළුවට මතුරා, ඒ කියන්නේ හරක් ඔළුවට මතුරලා සූනියන් කපනු. මෙම මන්ත්‍රය කිසි විටකත් පාඩම් නොකරනු, පිට නොදෙනු සත්තයි. ඔන්න ඔහොමයි පොතේ සඳහන් වෙන්නේ.